හිතන්න කෙනෙක් කන්දක් කයිනට ගිහිලා අපිතුමු ලෝකාන්තය අයිනට ගිහිල්ලා අපි මොකද කරන්නේ මේකෙන් පනිනෝ දැන් ඔබ මෙම ගිල්ලා මේක අයිනට ගිහිල්ලා මේක පැන්නම් පස්සේ මොකද වෙන්නේ බයහිතෙනවා මහා දරුණු මරණ බයයක් ඇතිෙනවාවනේද හා දරුණු වරණමයයක් ඇතිවෙන ඇයි මොකක් හිදද මොකත් තියෙන හිදද දැම්ම වැටිල වැටිල කොතන්ට දෙ යන්නන්නේ වැටෙන්නේ පතුලත් තියෙන හින්ද නෙමේද දැම්ම පතුල තියෙන හින්දා අපිට මොකද වෙන්නේ පතුල තියෙන හින්දා මොකක්ද මහා බයක් පීඩාවක් දැනන හරි ම හිික්කාන දැන් ඔබෝ ගි ොව ලෝකම්තිෙන් පණිවා පැින දැ වැටිනවා වැටිනව වැටිනෝ වැටනෝ පතුලක් නෑ පතුලක් නැතිවුණොම් මොනවේද. පතුලක් නැතිුණුම් මනවේද වැටිනෝ ඇටනෝ වැටනෝ පතුලක් නෑ කවදාව පතුලක් අම්බෙන්න්නේෙවනේ මොකද දෙවෙන්නේ ය වැඩුවිය නොද ය නැතු නොද පතුලන් නැත්තම් මොකටට පය පය අයිගන්න පටන්ගන්නවානේ හරි දැන් මේක මේ උපමාවකින් මං කියපු කතාවක් මිසක් දැ මේ උපමාව පතිචුවෙන්න්න තු හොට බලන්න ඔබේ ජීවිතේ දුක සෑම විට ගොන නැගලතිනේ ඇයි දැ ඔබ මේ ජීවිතය කියන මොකක්ද ජීවිතය කියන ලෝකාන්තයට ඔබ පැනල ඉවරයි මේ ජීවිතය කියන ප්‍රපාතයට ඔබ මොකක්ද පැනල ඉවරයි මේ ජීවිතය කියන පාතාලට ඔබල පැනල ඉවරයි දැන් ඔබට හැමවෙලාම මේ බය දුක පීඩාව ශෝකය ඇතිවෙන්නේ ඇයි පතුලත් තියෙන හිදනේද තහොඳට බලන්න බදැ ගේයක් හදන කියල හිතන්නොකු ගෙයක් හදනවා ගෙයක් හදනකොට ඔබට මේක කරදරයක් වෙන්නේ සමාරටගේ හදනකදගේ හ හදන ඉවර වෙලා නැතියෙකද ගේ හදන එක ඉවරවෙලා නැතියක? එතකොට දැම් මේ ගේ හදන දැන් මේ තියෙන ඔක්කෝම් ප්‍රශ්නයක් වෙලා තියන්නේ ඇයි තවම මේගේ හදල ඉවරකරගන්න බැරි වනානේ කියන එකෙන් එවේ දන්නේ තමකගේහදලි ඉවර කරගන්න බැරි වුණනාදේ විභාගයක් ලියනකොට මොක්ත් තින ප්‍රශ්න විභාග්‍ය දවසේ තාම ඇවිලන විභාග ලියල ඉවරණෑ හොඳට බලන්න එත්තකොට? අර මුළුව අවුරුදු ගානපුරම ඔබට වද දෙන්නේ ඒකේ මොකක්ද තියෙන අවසානය නේ ද. දැ ඔබ මෙත නිඳ අනුරාධපුරට ගමනක් යනවා. මේ ගමන වෙහෙසකාරී වෙන්නේ ඇයි?? අවසානය තියෙන හින්දනේ ද. මේ අවසානයට සාපේක්ෂව මොකක්ද වෙහෙස වැඩි වෙනවා. තිං ඔබ? දැම් මේ විදියට දැන් මේගේ හදල ඉවර වෙනක එම තු විවාාගලියල ඉවරෙන එක එඒම ැත් තම්මේ ගමන්නග අවසංකරන මේ අවසානය තියනකං අයෝ දැ දැම් බලන්න වෙලා බලන වෙලා කිය දැන් ඔන්න වෙලා බලනවා දැන් පිටත් එලා පෑත්තුනක් විතරෙනවා තම දැන් ඔොයත්තතාම කුරුනෑගල හරිටවතාවනෑ ට්‍රපික් එක. තාම අනුරාධපුර ඒමකක්ද මේ අන විදරකයෝ ත අනුරාපුර තවපෑ හතරක්වත් මොක්ද මෙ තන ප්‍රශ්නය ඔබ තම කුරුණෑගලට තාලා ඇවිල්ල නැති එකද නැත් අම්මකක්ද. ඔබ ඉන්න තැනද ප්‍රශ්නි තියෙන්නේ අවසානයට සාපේක්ෂෝ ඉන්න තැනද ප්‍රශ්නිතියෙන්නේ. හොදර තෝර ගන්න ඔබ ඉන්න තැන ප්‍රශ්නතියන අවසානයට සාපේක්ෂෝද ප්‍රශ්නතියන්නේ. තකර මේ උබට වද දෙෙන් හැමෙලා මේ අවසානය නේද? කද මගේ හදරන්න පටන් ගත්තත් මොකද ගේ තාම ඉවරන්න වැඩ ඉවර නෑනේ කියන එකෙන් මොකදද ඉන්නවා. ඉතිං මේක මේක ඉවරනකම් ඔබ දාගලනවා තාම ඉවරණනෑන ආයිදාගලනවා දුවනවා නටනවා ඔක්කොම කරල් කර කරල කල්ල ෝමරි අමාරුන්ගේ හදාගත්ත කිනිහිතන්නක. දැන්ගේ හදාගනගේ පදදිංචි වෙලා ඩිතර පොඩ්ඩක්මොකක්ද දෙෙන්නේ. පොඩ්ඩක් කොල්න්න සහනයක් දැනිලා යනවා. දැම් මෙන්න මෙතන්ට ආවා? ගේ හද හදල යොර වෙච්ච තන්ට ආපු ගම දැම්මකද වෙන්නේ එතුකට ඉවරද දැම්ම ත අවසා නිවරද ඕෝමෝ දගල්න්න දකළ අනුරාධපුරයට ගියා ගිල්ල ගිය ගමම කද වෙන්නේ ඉවරේ රද වැඩේ දැන් අපි හිතන වැටිලා 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 දැම්ම පාතාලයටට පැන්නටස වැටි වෙටලලා ඔන්නවේ පතුලින් නවතින කියලා නවතිනවාද නෑ දැන් ඊට පසම කක්ද වෙන්නේ අලුත්පතුලක් හැඳ නවද රැද්ද මේ කියනද. දැන් හැදෙනවා අලුත් පතුලක් හැදෙනවා. දැම් මොකද වෙන්නේ. දැන් අලුපපතුලට මොකක්ද. අලුපපතුලට බය වෙලා ආහි දඟලනවා. ඉතිං ඔබ මුළු ජීවිත කාලයම මේ විදියට මොකක්ද වනේ. ඔය වගේ පතුලක් හොයාගෙන කියනේද. කවදාව පතුලක් හම්බ වුනාද. දැම්හෙම වැඩෙන කොට ඇත්තනොම් පතුලක් නෑ? පතුලක් ඇති කියල හිතාගෙන ඉවා පතුලක් ඇති කියලා හිතාගෙන ඉන්නකං සදා බය නෙමේද ඉන්නේ සදා දුකේ නෙමේද ඉන්නේ හැබැ අපිට මේක තේරුුණා නම්මකක්ද කවදාවත් මේක පතුලක් හම්බ වෙන්නේ නෑ කියලා මොකද වෙන්නේ පතුලක් නැත්තං මොකදද බයක් නැති නො වැටීමත් තියෙනවාද. වැටීමද ද තියෙනෙ පාවීමත්ද? පතුලක් නැත්තන් තියෙන්න්නේ එමොකක්ද. වැටීමත්ද පාවීමත්ද. ඩැන් මේ හොඳට බලන්න ඔබ මේ ජීවිතය කියලා මේ අත්තිදනදේ මෙච්චර මේ සංකීම්ණ දෙයක් වෙලා තියෙන්නේ ඇයි? මෙච්චර මහත් දුකත් ජනිත වෙලා තියෙන්නේෙ ඇයි. හ? පතුලක් කියල එකක් ඔබ හදාගෙන ඉන්න හින්දා. අවසානයක් කියල එකක්මකදද හදාගෙන ඉන්න හින්දා. හැබැයි මේ ඔබ හදාගෙන ඉන්න මේ අවසානය ඔබ මේ හදාගෙන ඉන්න මේ පතුල කොහෙත තින එකක්ද ඔබ මේ හදාගෙන ඉන්න පතුල මේ ඔබ හදාගෙන ඉන්න අවසානය කොහෙතිනෙකද්ද? කිය හිතේ හදදාගත්ව එකක් කියලා ඒක දවල් හීනයක් නේද හැමේලාම. හොන්දට බලන්න හැමවෙලා ඇදිම ඔබ හදාගෙන ඉන්න මේ පතුල හීනයක් නේද හිතේ හදාගත්තු හීනයක් නේද. දැම්ම හිතේ හදාගත්තු හීනෙින් එහාට ගිහිල බැලුවන් පස්සේ මොකත් ඉතුරුවන්නේ. මේ හදාගතු හීනෙන් එලියට දැ හැම මේ වෙලෙත් දැම් මේ බණහන කොට සහරු හීන එක ඉන්නේ තාම ගෙවල් හදනවා ඒහදරරිවර ච්චක් ැතිගෙන කතාගන්නවා හිත හිතා ඉන්නවානේ දැම් පතුලක් කද හදා ඉන්නවා ද හොදට බලන්න සෑමොමොහොතක දිම ඔබසින්නේ සිහිනයත් තුළද සැබෑවත්තුලද සාදාගත්තු සිහිනයත් තුළනේ ඉන්නේ. කොට දැන් හැම හොතකමද එක්ක ඔබ අී සිහිනය තුළ සැරිසරනවා එමන ඇතන් අනාගතයේ සිහිනහි තුර සැරිසරනවා මේ අතීතයේ අනාගත්තය සරසරනවා කියන්නේ අයිමොකක්ද. මේ සිහිනයක්ත් තුළ තමයි ජීවත්තෙන්නේ. දැ මේ සිහිනයෙන් අයින් වුනාට පස්සේ උොමොනාද ඔබට ඉතුරු වෙන්නේ. වර්තමානය ගිල එකක් ඉතුරෙනවාද වර්තමානය? මේ මහොත කියර එකක් ඉතුර වාොද ඒ මේ එකක් ඉතුරෙන වාද ඔබ හිතනදේ වර්තමානය කියල එකටටයෙනවා කියලා මොකදේ රොවර්තමානය කියන්න වෙන්න අපිට අපිට වර්තමානය කියලා කියන්න වෙන්න තායි බලය බලයෙන් හදාගත්තුමකක්ද තවත් හීනකටම තමයි මොකද වර්තමානයක් කියල එකක්වත් ඔබට හම්බ වෙන්න වර්තමානය කියල එකක්වත් හම්බ වෙන්නේ නෑ. ඉතුරු වෙලා තියනමකක්ද අතීතයක් හා නාගතයක් විතරයි. හැබැයි හොඳට බලන්න අතීතයක් සා අනාගතයක් විතරයි ඉතුර වෙලා තියෙන හැබැයි අතීතයක් හා අනාගතයක් කියලා ඔබ අත්විදින්නේ තියෙන එකක්ද සිහිනිියල්ද. එකොට මේ සිහිනය සිහිනයක් ස්තේ නොදකින තාකල් ඔබ සිටින්නේ කොහෙද මං මෙහෙම එකක් අහන්න මේ සිහිනය දකින්නා ඉන්න කොහෙද මේ සිහිනය දකින්න එයා කොහෙ දන්නේ? තමන් තුළ කියන්නේ? සිහිනය දකින්න කොහෙ තිඉන්නේ ඒ අත් ඉන්න අර සිහිනය තුළ මයි නේද. මං වහනය අරගෙන මොකදද මං වහනය ලෝගෙන යනවා මෙ. දැ මේම සිහිනය අත් දකිනවා. ද පතුලක් කද න වහනය අරගෙන ලෝගෙන යන එක.ඒ ගත්තු වහනේ තියෙන කොතනද සිහිනය තුළ. ඊලකර මේ එලෝගෙන යන මම කොහෙද ඉන්නේ. ඒ සිහිනය තුළමයි. සිහිනේ දකින්න තින්න ොක් ඇතුළමද ඒ සිහිනේ තුළමයි එතකොට මේ සිහිනේ ඇත්තක් වෙන තා කල් මොකක්ද වෙන්නේ මහා දුකප පහල වෙනවානි තින් බෝහම සරලෝ බලන්න මේ සිහිනෙන් පිට ලෝක කොබත් තිදල තියෙනවාද හොඳ ලන්න මේ සිහි නේම් පිට ලෝකයක් ඔබ අත්තින්දලමතියෙනවාද සිහිනයම්පිට ලෝකයක් කවදාවත් අත්තිදලනෑ සිීනයම්පිට ලෝකයක් අන්දිනවාන ඔබට මොකක්ද වර්තමානය කෙ කත් තියෙන් ඕන හමනා මේ මොහොත කියලෙ කත්තියන්න ඕනේ ඇතටම මේ මොහොත කියලෙ කත්තියෙනවාද වර්තමානය කියෙන කත්තියෙනවාද හොද බලකට පේවා හෙමක්මකද. නොපවතින බව එහෙම එකක් නොපවතිනවනං අනිවායෙන්ම සෑමොම හොතක සිටියේ සිහිනයක් තුළ පමණයි. සිටියා කිව්වට සිටපු ගෙනත්මකක්ද සිහිනයක්ම තමයි එතකට ඔබ මේ සිහිනෙන් හදාගත්තු පතුලේ සිහිනෙන් හදාගත්තු ප්‍රපාතියට ඇද වැටිලා මොකක්ද සිහිනෙන් හදාගත්තු පතුලට සිහිනෙන්ම් බයව සිටින නිසා මා ඔබ කොහොමද හැරවන්නේ පැහැදිලිද කර මහත්තිකන වතුරටිකක් ගහන්ඩ වනොත් මට ඔබට වතුර ටික ගහන්ඩ වෙන්න හීනේ ඇතුළෙන්ම තමයි මේක එලියෙන්න්නේ මේ ගහන්න වනමකක්ද හීනේ ඇතුළෙන්ම තමයි වතුර ටික ගහන්න වෙන්න. එක හොඳ කතාාවක්ක එක හැබැයි මේ හීනෙන් ගහන්න මේ වතුර ටික ඇත්ත වුණොත් වතුරටික ඇත්තනං වතුරගහපු බාධියයේ ඇත්ත වතුර බාධිය ඇත්තනම් වතුරග හපු හාමුදුරුවොත් ඇත්ත. වතුරගහපු හාමුදුරුව ඇත්තනම් හාමුදුරුව ඉන්න ලෝකෙත්ත ඇත්ත ෝ ලෝකෙත්ත ඇත්තනම් ඒ ලෝක ඉන්න මමත් ඇත්ත එතකොට තෞුරටම් මේ එක හිීනයක් එ නවාද එහමෙන ැත්තමකක්ද. ආයිත්මකද වෙන්නෙ මෙහික ඒ අතාර්ථයයක් එෙනවා. ඔබ සිහිනයක් සිීහිනයක් බව නොදන්නා තාක්කල්සිහිනය සිීනය බව නොදන්නා තාකල් ඒක හීනයද එක ඇත්තත්ද ඇත්තක් නේද හැබ එක් මෝතක දෙරි ඔබ දැනගත්ත ොටත් මකක්දසිීහිනයක් කියලා දැනගත්ත ත් අවබෝධ වුණනොත් එත නිගේ හටමකක්ද දි හොදට මෙන්න මෙහෙම බලන්න අන්න එතකොට මොකදද? පතුල නැතුවේ යනවා. පතුල නැතිීමේ යනකොට වැටීම නැතුවේ යනවා. වැටීම නැතුව යනකොට මොකක්ද. වැටෙන්නෙක් කිතුරුවෙන්න්නේෙත් නෑ. වැටෙන්ෙක් ඉතුරුවවෙන්නේෙ නැත්තං මොකක්ද. නිදහස්සීමක් ඕනේ නොව තෞදුරට නිදහස්සීමක් ඉතුරුවෙන්නෙත් නෑ. නිදහස්වීම නිදහ වැටීමනුත් නිදහස්. ය පොඩ්ඩ තමයි තෝරගන්න තියෙන්නේ ති මේ සරලයි වගේ තේරුනාට ඔබට මේකට තෝරගන්නමොකක්ද මේක තෝරගඩ උත්සාහ කන්නකොට තෝරගන්න බෑ ඇයි තෝරගන්න උසා කරන තායමොකද ඔබ මේ හුඟක් කියලාට තෝරගන්න යන්නන්නේ තර නමට ඉස්සරහයි මොකක් හරිමකද ලේබල් එකක් ගහගන්න. මේක තෝරගන්න යනකොට ඔබ එක්කු අර දහස්සීම කියන එකත් ඇත්තරගෙන මේ එක තෝරගත්තවොත් ඒ තොරගන්න වෙන්නෙත් නෑ ඇයි. මොකද ඔය ඔබ මේ බලාපොරොත් එන්න නිදහස්වීම දු නිදහස්සීම තියන්නේ අර දුකට සාපේක්ෂවමයි. අර දුක තියෙනකම් මොකක්ද වෙන්නේ. නිදහස්සීම තියෙන යිලකට මොකද. නිදහස්වීම තියනෙන තුරු මොකද්ද පවතින්නේ. දුක පවතිනවා. පතුල තියනකං වැටීම තියෙනවා වැටීම තියනකං පතුළ තියෙනවා. ඒ නිසා ඉස්සල්ල බලන්න මොකද්ද මේ කියන කාරණය. මොකෙෙන්ද මම නිදහස්වෙන්නේ යන්න කියන කතාව. මොකෙන්ද ම නිදහස් වෙන්නේ යන්නේ කියලා බලන කොට තමයි මේ කෙමොකක්ද. යථාර්ථය පේන්න පටන් ගන්න. ඉතිං ඒකටර වටේ තියෙන නඩත්තු කරන වෙස්මුුණු ටිකටිකටික ගලෝලා මේ තමන්තුල තමන්ගේ ඇතුළෙ මේ සැඟවෙලා ඉන්න මේ බෝධි සත්‍යයාව ඉස්සල්ලා එල්ලියට ඇදරදාන්න. අවන්කොම ඔබට හැ හැන්ගෙන විදිහට මිනිසුන්ට උදව් කරන්න. දැනෙන විදිහට හැමෝට මුදව කල බෝධි සත්යෙක් විදිර ජීවත්තයෙන්නේ හොඳ හොදට බලන්න ඔබ මුළු ජීවිතකාරණන්්‍ර පුරාවටම මෙ මමත්තය නඩත්තු කරන්න ගිය හැමෝ ොහොතකදීම ඔබ දුක්කුණනාාද නැත්්ද. ඔබ දඟල්ල දඟරලා මේ මමයට ලොකු වානයක් අරන්දුන්නා හැබැයි වානය අරගෙන මාසයක් ඇන්න කලින් මූ කියනවා අයඒකමොකක්ද. අරිනන් කියලා මදි කියනවා. මූට කොච්චර දුන්නත් මදි. ඔබට වැඩිපුරම දුක්දී ලතියන කවුද මේ මමයේ මම යම තමයි මේ මත්තේම තමයි. තින් මේ මමත්තේ පෝෂණය කරන වැඩපිඩිවෙලෙෙන් අත මිදිලා මේ මමත්වික පෝෂණය කරන වැඩපිඩවෙලෙන් අයින් වෙන්න. මේ මත්තේ පෝෂණය කරන වැඩපිළලෙෙන් අයින් වනාට පස තමයි න්න ඉසල්ලාම පහලවෙන්න පට ගන්න බෝධි සත්්‍යයා. එත් තුළින් ගෝධිසත්ව ගුණේ පහළ වෙන්න පටන්ගන්නවා. මෙ බෝධිසත්ව ගුණය පහලගුණාට පස්සේ. තවත් මේකත ඇතුල්ට ගිහිල්ල මේක බල්නකොට මේ සමස්ථේම තියෙන මුලාව පේන්න පටන්ගන්නවා. ඔබ මෙච්චර දවසම මේ යථාර්ථයක් කියල හිතාගෙනට පුදෙයි මුලාව පේන්න පටන්ගන්නවා. ඔ ශවාස කරගන හිටපු දේවල් තුළදන මුලාවප එන්න පටන්ගන්නවා අන්නේ මුලාව දකිනකොට ඒ සියලු මුලාවෙන් නිදහස්සවෙන්න පටන්ගන්නවා මුලාවකිවාම සියල්ල අයිති ඔබ දැන් කාලේ කියල එකක් හිතං ඉන්නවා මේ කාලේ ඇත්තත්ද හොදර බලන්න මේ කාලය කියන්නෙන් මුලාවල් ඔබ අවකාසේ කියෙලෙ එකක් හිතං ඉන්නවා ඒකත් මුලාවක් බෞතිකය කියලෙ හිතන් ඉන්නවා එකත් මුලාවා. බැඳීම් සියල්ල මම ඒ සියල්ල සසර මේ සියල්ල තුළතියන මුලාව දකිනවා. මේ සිහිනයක් ඇත්තකරගෙන තමයි මේ ඉන්න කියලා දකින්න පටන් ගන්නවා. අන්න ඒ දකිනකොට අර වෙස්මුහුණොටික ඔක්කෝම ඇදගෙන වැටිල්ලා මොකක්ද. අර බුද්ධස්භාවය සමඟ එකතු වෙනවා. අන්න බුද්ධ සභාවය සමග එකතු වෙන කොට බුදුන් උපදිනවා බුදුන් උපදිනකොට ඔබට වෙසක් ලබනවා එද එඒ වෙසක් ලබන වෙලා වෙදී තවදුරටත් සමරන්න ඔබ ඉතුරුවන්නේ නෑ. තවදුරටතේ වෙසක් සැමරීම සඳහා ඔබ ඉතුරුවන්නේ නෑ ඔබෙන් තොරව වෙසක් සැමරෙනවා. ඔබෙන් තොරව මේ ඔබ එම නැත්තම් මේ මමත්ව තොරව බුදුන් මිතරක් වැඩසිටිනවා බුද්ධස්භාවිතරක් වැැඳ නෝ ඒ බුද්ධ ස්භාවේ ඉස්මතු කරගන්න අවශ්‍ය කටය තුටික කරන්න ඒ පර්ේෂණය කරන්න ආර්ය පරේෂණයේ දෙන්න ඒ සඳහා ඔබ සිරුද දෙනාටම ඒ මහා ප්‍රඥාව පහල වෙන්න කියලා අධිෂ්ඨාම තබල අද දිනේදී අපේ දේශනය අවසංකරනවා ඔබ සිරද දෙනාටම සිලුදුකින් නිදහස්වීමේ ඒ මහාප්‍රඥාව පහළවේවා මේ සීනය යථාර්ථයක් කොටගෙන තියන්න වූ ඒ මුලාසාගත වැඩපිළුවලින් අතමිදේවා මමත්තයේ මුලාවෙන් අතමිදේවා කියල එෙන අදිිෂ්ඨාන තබනෝ. එන සිරු දෙනාටම තෙරුවන් සරණයි සුවපත්වවේවා.